ලෝකේ පුරාම තියෙන නොයෙකුත් ආකාරයේ පාලම් ගැන ඔබ අහලා දැකලා ඇති. ඒත් මේ කියන්නේ යන්නේ අහනකොටත් ඇඟළු මුදැහැගැන්වෙන තරමේ ඉතාමත් ඛේදනීය කතාවක් හංගගෙන ඉන්න මරණීය පාලම නැමැති පාලමක් ගැනයි. ජපාන හමුදාව විසින් මේ පාලම ඉදිකරවා තිබෙන්නේ එකල තමා යටතේ සිටි මිනිස් බල සිරකරුවන් මගින්. ජපානයේ විසින් මලයා රජයේ යටත් වුණ ප්‍රදේශවල සිටි 140,000කට අධික වූ යටත්වැසියන් යොදාගෙන තායිලන්තයේ සිට බුරුමයේ දක්වා දුම්රිය මාර්ගයක් තැනීම ජපනුන්ගේ සිහිනය වුණා. කාලේ සෑම ශ්‍රමයේ උපරිමයෙන් යොදා ගැනීමට අද මෙන්ම එදත් උපන් හපනා වූ ජපනා තමන්ගේ යටත් විජිත බවට පත්ව තිබූ තායිලන්තයේ හා මියන්මාරිය වැනි රටවල්වලට ළඟා වීමට දුම්රිය මාර්ග අවශ්‍ය බව සිතා මේ ආකාරයට අතිශය දුෂ්කර කඳු බැවුම් ඔස්සේ දුම්රිය මාර්ගයක් තනවන්නට වුණා. ඒ සඳහා මෙතෙක් කාලයක් සිරකරගෙන සිටි මලයා අරදද්වීපයේ සිරකරුවන් යොදාගත් ජපනා අවම තරමින් ඊට මේ මිනිසුන්ගේ කැමැත්ත හෝ විමසා සිටියේ නෑ. දිග කිලෝමීටර් 450ක් පමණ වූ මේ දුම්රිය මාර්ගයේ ඉදිකරන ලද සිරකරුවන් සඳහා වැඩ කිරීමට නියමිත කාලයක් තිබුණේ නෑ. විවේකයක් තිබුණේ නැහැ. කලට වේලාවට නිසලස ආහාර පාන ලැබුණේ නැහැ. මේ ආකාරයට අමානුෂික ලෙස මේ ජනතාවගෙන් වැඩගත් නිසාම මහන්සියත් පෝෂණීය මධිකමත් නිසා බොහොමයක් කම්කරුවන් මිය ගියා. ඔවුන් ඇවිදින ඇටසැකිලි බවට පත් වුණා. මේ තත්ත්වය කෙතරම් ඛේදනීයද යත් අවසානයේදී අධික වෙහෙස දරාගත නොහැකිව එම මිනිසුන් මරණයට පත් වුණා. මෙන්න මේ හේතුව නිසාම තමයි මේ පාලමට මරණයේ පාලම යන නම ලැබී තිබෙන්නේ. එසේ ඉදියුම මෙම දුම්රිය මාර්ගයේ වර්තමානයේ වන විට මියන්මාර් සීමාව ඔස්සේ තායිලන්තයේ බැංකොක් නුවර සිට කිලෝමීටර් 130ක් ගමන් කරන්නට පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.